ජෝනි පළවනදා සිට ශ්‍රී ලංකාවට නොමිලේ දින 60ක වීසා ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා. ඊට එරට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ. මීට පෙර රටවල් 57කට පමණක් ලබා දී තිබූ මෙම නොමිලේ වීසා ප්‍රවේශය රටවල් 93ක් දක්වා ලබා දීමටයි තායිලන්ත රජය තීරණය කර ඇත්තේ. තායිලන්තයට විදේශ සංචාරකයන් වැඩිවැඩියෙන් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. එමෙන්ම නව වීසා ක්‍රමවේදය හරහා තායිලන්තයේ රැකියා කිරීම සහ සංචාරක ගමනාන්ත වෙත යාමට කැමති පිරිසට වසර 5ක වීසා ලබා ගැනීමේ අවස්ථාවද උදාකර දී තිබෙනවා. උසස් අධ්‍යාපනයේ හදාරන විදේශීය සිසුන්ටද උපාධිය ලබා ගැනීමෙන් පසු වසරක කාලයක් තායිලන්තය තුළ රැඳී සිටිමින් රැකියා අවස්ථා සොයා ගැනීමට අවස්ථාවද මෙම නව වීසා ක්‍රමවේදය ඔස්සේ තායිලන්ත රජය ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ. විදේශීය සිසුන් 40,000ක් පමණ මේ වන විට තායිලන්තය තුළ රැඳී සිටිමින් සිය අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. අධ්‍යාපන හා රැකියා අවස්ථා තායිලන්තයේ මෙලෙස පුළුල් කිරීමත් සමග ශ්‍රී ලාංකිකයන්ට ඒ තුළින් රැකියා සහ අධ්‍යාපන අවස්ථා රැසක් උදා කරගත හැකි බවයි ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් පවසන්නේ. මේ අතර ස්වකීය ආයතන සේවක සේවිකාවන්ට ඉතා වටිනා අවස්ථාවක් ලබා දෙමින් විශේෂ විදේශ සංචාරයක් ලබා දීමට සියත මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යප්පෙරුම ප්‍රමුඛ ඉහළ කළමනාකාරීත්වය කටයුතු කර තිබෙනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන බ්‍රෝඩ්කාස්ට් ඒෂියා ප්‍රදර්ශනය මූලික කරගනිමින් සියත මාධ්‍ය ජාලයේ 30කට ආසන්න පිරිසක් එරට බලා අද පිටත්ව යාමට නියමිතයි. සියත මාධ්‍ය ජාලයේ සියලුම අංශ නියෝජනය වන පරිදි 30කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඉන්පසු ඔවුන් තායිලන්තයේද සංචාරය කිරීමට නියමිතයි. මේ එම සංචාරයට එක්වන පිරිසගේ අදහස්. ඩිජිටල් බහුමාධ්‍ය සහ මේ විනෝදාශ්වාද කර්මාන්තය වර්තමානයේ ලෝකයේ තියෙන විශාල දැවැන්ත ව්‍යාපාරයක්, විශාල කර්මාන්තයක්. අනාගතයේ මොන වගේ වෙයිද, අද තත්ත්වය කොහොමද කියන එක විශේෂයෙන් තාක්ෂණික පැත්ත ගැන හරි අපූර්වට දැනගන්ට ලැබෙන අවස්ථාවක් තියෙන. ඒ අවස්ථාව තියෙන්නේ සිංගප්පූරුවේ බ්‍රෝඩ්කාස්ට් ඒෂියා ප්‍රදර්ශනය සහ සම්බන්ත්‍රණය ඇතුළේ. විශේෂයෙන්ම තරුණ මාධ්‍යවේදීන්ට මේක ඉතාම වැදගත් වෙන නිසා අපේ ආයතනයක් හැටියට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය තීන්දු කළා 30කට ආසන්න පිරිසකට බ්‍රෝඩ්කාස්ට් ඒෂියා මේ සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව ලබා දෙන්න. මං හිතන්නේ අපේ රටේ මාධ්‍ය ජාල නැත්තම් මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සැලකීමේදී, අපේ මාධ්‍ය ආයතන සැලකීමේදී ලංකාවේ වැඩිම පිරිසක් බ්‍රෝඩ්කාස්ට් ඒෂියා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙන්නේ අපේ ආයතනයෙන්. විශේෂයෙන් තරුණ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ආයතනයක් හැටියට පරිපාලනමය වශයෙන් ගත හරි අපූරු වැදගත් තීන්දුවක් කියලා සලකන්නට පුළුවන්. හැතර මේක මාධ්‍ය ඉතිහාසයේ මං හිතන්නේ නොවිච්ච දෙයක් සියත මාධ්‍ය ජාලයෙන් කරන්නේ. වැඩි සේවක සංඛ්‍යාවක් විදේශගත වෙන්න ලෑස්ති කරලා තියෙනවා. තායිලන්තයේ සිංගප්පූර අපි එක්සිබිෂන් එකට යනවා. ඒ වගේම තායිලන්තයේ සුන්දරත්වය ඔක්කොම විඳගන්න අපි 25 දිනාටම අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඇත්තම අපි උත්සෘතිවන්ත වෙන්න ඕනේ අපේ සභාපතිතුමාට මේ වගේ දැවැන්ත කාර්යයක් කරන්න යෝජනා කරලා ඒක මල්පල ගන්නවලා. දැන් අද රාත්‍රී අපි 25 දිනාම ඉස්සලම සිංගප්පූරට යනවා, ඊට පස්සේ තායිලන්තය. ආයතනවල මං හිතන්නේ නොයෙකුත් දේවල් ලබා දුන්නත් සේවකයන්ට මේ වගේ විදේශ ගමනක් ලබලා දෙන්නේ ගොඩාක් ආයතනවල අයිතිකරු අඩුවෙන්. ඒ වගේම මේ වගේ ටීම් එකක් 25 දිනක් වගේ එකට එකතු කරලා ගෙනියන්න මං හිතන්නේ කිසිම කෙනෙක් එහෙම ලෑස්ති වෙනවා කියලා. ඒක තමයි අපේ වෙනස, අපේ සභාපතිතුමාගේ වෙනස. සභාපතිතුමාටත් ස්තුතියි. සිංගප්පූරේ පැවැත්වෙන මීඩියා එක්සිබිෂන් එකට අපි ඔක්කොම වැඩ කටයුතු සූදානම් කරලා තියෙන සහභාගී වෙන්නට. ඉතින් මාධ්‍ය ආයතනයක් විදිහට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ආයතනය වෙනුවෙන් මට ඒ සඳහා සම්බන්ධ වීම ගැන මහත් සතුටක් තියෙනවා. ඉතින් අපේ ගෞරව සභාපතිතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සිංගප්පූර වලට අමතරව අපි තායිලන්තයේ සංචාරය කිරීමට දින කීපයක්ම වෙන් කරලා තියෙනවා. ඒක ලොකු අවස්ථාවක්. මං හිතන්නේ මේ වගේ අවස්ථාවක් මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ තවත් මාධ්‍ය ආයතන වලට ලැබිලා ඇති කියලා ගොඩක් සතුටුයි මේ ලැබිච්ච අවස්ථාව ගැන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.